ආයුබෝවන් කියලා පිළිගන ගන්නවා ඔන්ලයින් এডুকেෂන් ෆෝ BC YouTube channel එකෙන් ගෙන එන තවත් එක්තරා BC පාඩමකට මේ වීඩියෝ කොටසෙන් BC පාඩමක් නෙවෙයි මම සාකච්ඡා කරන්නේ ගොඩක් දරුවෝ අහලා තිබුණා කොහොමද පේපර් එකකට පිළිතුරු ලියන්නේ සහ කොච්චර ලියන්න ඕනද ලියන ඒවාට මොනතරම් ලකුණු ප්‍රමාණයක් අපිට ලැබෙනවද කියලා අන්නේ පිළිබඳව පොඩි හැඳින්වීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ගොඩක් BC නවහා පෙරණ නිර්දේශ සඳහා පෙනෙන ඔයාලට වැදගත් වෙයි කියලා මං හිතනවා මගේ channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලට පුළුවන් මේ වෙද්දි online පාඩම් කරන Telegram group එකට එකතු වෙන්න ඒ වගේම MCQ 3000ක ප්‍රශ්න එකතුව ලබා ගන්න සහ සටහන් නොමැති අමතර පන්ති සඳහා සහභාගී නොවන අයට 12-13 පාඩම් මාලාව ලබා ගන්න පුළුවන් ඒ තුරතුරු පහල විස්තර කරලා තියෙන ටෙලිෆෝන් නම්බර එකට WhatsApp message එකක් හෝ දුරකථන ඇමතුමක් ලබා දීලා ඔයාලට දැනගන්න පුළුවන් 2020 පොඩි ගැටලුවක් තියෙනවා ඒ තමයි දරුව කොටස් දෙකකින් විභාගය සඳහා පෙනී ඉන්නවා එකක් නව නිර්දේශය අනික පැරණි නිර්දේශය මුලින්ම පැරණි නිර්දේශය ගැන කතා කරද්දී පැරණි නිර්දේශයෙන් A level BC කරන්න පුළුවන් අවසානම අවස්ථාව තමයි මේක ආයි නැවත පෙර නිර්දේශය භාවිතා වීමක් සිදු වෙන්නේ නැහැ පෙර නිර්දේශය MCQ 50 ඒ විදිහටම එනවා ඒ වගේම නව නිර්දේශෙත් MCQ 50ක් ඒ විදිහටම එනවා ඒක කිසි වෙනසක් නැහැ දෙවෙනි පේපර් එක ගත්තට පස්සේ පෙර නිර්දේශයේ දෙවෙනි පේපරේ පළවෙනි කොටස දෙවෙනි පේපරේ පළවෙනි කොටස තියෙන්නේ අපිට තෝරා ගන්න ප්‍රශ්න දෙකයි ප්‍රශ්න තුනක් තියෙනවා තුනෙන් දෙකක් අපි තෝරා ගන්න ඕන ඒ තෝරා ගන්න පළවෙනි කොටසේ ප්‍රශ්න තුනෙන් අපි තෝරා ගන්න දෙකට එක ප්‍රශ්නයක අනු කොටස් පහක් තියෙනවා ඒ තියෙන පහෙන් එකකට ලකුණු 4 ගන්න 4වරක් පහ 20යි ඒ වගේ ලකුණු හම්බ වෙන කොටස් වශයෙන් ගත්තොත් කොටස් 10යි ලකුණු ප්‍රමාණය වශයෙන් ගත්තොත් 20 2 40යි. උදේ පළවෙනි කොටසටම අපිට හම්බ වෙන්නේ පෙර නිර්දේශයෙන් ලියන අයට ලකුණු 40යි. ඒ වගේම නව නිර්දේශයෙන් ලියන අයටත් දෙවෙනි පේපරේ පළවෙනි කොටස ප්‍රශ්න 3යි, එක කොටසක ප්‍රශ්න 5යි, එකකට ලකුණු 4යි, 4 × 5 = 20යි. ඒ වගේ ලකුණු 20 ලැබෙන ප්‍රශ්න 2යි. එතකොට එකතුව ලකුණු 40යි. පෙර නිර්දේශයේ දෙවෙනි පේපරේ දෙවෙනි කොටස අපිට සාම්ප්‍රදායික පුරුදු මුහුණ වරක් තියෙන්නේ ඒ තමයි ප්‍රශ්න નિયમિત ප්‍රශ්න 5යි ලියන්න ඕනේ ප්‍රමාණ ප්‍රශ්න සංඛ්‍යාව 3යි එක ප්‍රශ්නයක කොටස් 4යි එක කොටසකට හම්බෙන ලකුණු ගාන 5යි 5 වරක් 4 20යි 20 ප්‍රශ්න 3ක් 60යි 60යි උඩ කොටස හම්බෙන 40යි 100යි මේ විදිහට තමයි පෙර නිර්දේශයේ දෙවෙනි පේපරේ අපිට දකින්න ලැබෙන්නේ එතකොට නව නිර්දේශයේ දෙවෙනි පේපරේ දෙවෙනි කොටසේ ප්‍රශ්න 5යි තෝරා ගන්න ඕනි ප්‍රශ්න 3ක් ඒ තෝරා ගන්න එක ප්‍රශ්නයක කොටස් 2යි ඒ එක ප්‍රශ්නයකට හම්බ වෙන ලකුණු ප්‍රමාණය ලකුණු 10යි ලකුණු 10ක් වලින් අපි පිළිතුරු සපයද්දී පෙර නිර්දේශ කෙනෙක් පිළිතුරු ලියනට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ලියන්න වෙනවා සාමාන්‍යයෙන් අපි CR කොලයක් සයිස් නේ අපිට හම්බෙන කොලයක පැති දෙකක් එක පැත්තයි දෙපැත්තයි කියන්නේ 1 2 කියලා අංක දෙමන තරම් ප්‍රමාණයක් ලියවෙන්න ඕන ඒ වගේ ලියන්න පුළුවන් ප්‍රශ්න දෙකක් එනවා එකකට ලකුණු 10යි එතකොට අනිත් එකට ලකුණු 10යි 20යි ඒ වගේ ලකුණු 20 ලැබෙන කොටස් දෙකකින් යුත් ප්‍රශ්න 3ක් හම්බ වෙනවා 20 3 60යි පළවෙනි කොටස පෙර නිර්දේශය හා සමානයි සමස්ත ලකුණු සංඛ්‍යාව එකතු එතකොට 100ක් වෙනවා ওই විදිහට තමයි පේපර් දෙකට ලකුණු හම්බ වෙන නවහා පෙර නිර්දේශයට අනුකූලව එතකොට MCQ එකට ලකුණු 2 ගානේ 50ට 100යි ලියන පේපරට 100යි ලකුණු 200ක් වෙනවා ඔක ඒ 200 බෙදලා තමයි අපිට හම්බ වෙන ගාන අපිට AB මාක් එක ලැබෙන්නේ. එතකොට BC පේපරේ ගත්තම ලියන පේපරේ ගොඩක් අය ඇත්තටම සාර්ථකව ලියනවා.
බොහෝට ලකුණු 60 70 සීමාව ගන්න අය ගොඩක් ඉන්නවා ඊට පස්සේ MCQ එකෙන් තමයි ගොඩක් අය තමන්ගේ සාමාර්ථය ඒක B එකක් B එක C එකක් කරගන්නේ ඒකට හේතුව තමයි බොහෝ දිනෙකට MCQ ප්‍රශ්න 50න් 30 35 අතර තමයි ඉරි ගන්න පුළුවන් වෙන්නේ හරියාකාරව ඒකක් ගන්න ඔයා හිතනවනම් ලියන පේපරේ 100න් 100 ගන්න සූදානම් වුණත් අපිට ලොකු අභියෝගයක් තියෙනවා ඉරි ගන්න පේපරේ 40කට ළඟා වුණ නැත්තම් 40 42 43 40 45 අතරටවත් අපි පැමුණේ නැත්තම් අපිට BC විශේෂ සඳහා වගේම ඔය MCQ 50ක් වෙන ඕනම පේපර එක ඕනම විෂයක අපිට ඒකක් ගන්න ඇත්තටම හරි අමාරුයි හරි අමාරු කියන්නේ බෑ ඇත්තටම බොහෝ විට 35 40 වටාකට එකක් ඉන්නවා නම් අපිට පුළුවන් ලේසියෙන්ම ඒකක් ගන්න මොකද ලියන පේපරේ ඇත්තටම එහෙම ලොකු අමාරුවක් නැහැ ඉරි ගන්න එක තරම් දැන් 2019 නව නිර්දේශයේ MCQ පේපර එක ගත්තම ටිකක් ගැඹුරු වැඩි එකපාර හිතලා උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් අඩුවෙන් තිබුණේ ඒක නිසාම ගොඩක් අයගේ සාමාර්ථ B මට්ටමට බහැලා තිබුණා ඒ ගන්න පුළුවන් අපි විශ්වාස කරපුම අය පවා B එකට සීමා වෙලා තිබුණා ඒකට හේතුව තමයි ලියන පේපරේ කිසි ගැටලුවක් නෙමෙයි MCQ පේපරේ තියෙන ගැටලුව තමයි එතන බලපාන්නේ නිසා ඔයා ලියන එකට සූදානම් වෙන අතරම ටිකක් වැඩි වේට් එකක් වැඩි බරක් දෙන්න MCQ 50න් අඩුම 40කවත් ටාගට් එකකට යන්න ඒ වෙනුවෙන් කරන්න තියෙන එකම දේ තමයි පුළුවන් තරම් MCQ ප්‍රශ්න කරන එක සහ මාස්ටර් ගයිඩ් හෝ ප්‍රශ්න පත්‍ර පොතක පෙරණි MCQ ප්‍රශ්න නිතර නිතර හුරු කරගෙන තියෙන එක ගොඩක් වටිනවා ලකුණු ඒ 40කට එහෙම නැත්නම් MCQ 40කට සාර්ථකව පිළිතුරු සපයන මේ දැනුම මම හිතනවා ඔයාලට ප්‍රමාණවත් කියලා සාමාන්‍ය ප්‍රමාණය ඊට පස්සේ ලියන්න ඕනේ ප්‍රමාණය ගැන සාකච්ඡා කරන්න උවමනාවක් තියෙනවා නම් බල පහලින් කමෙන්ට් එකක් දාන්න මම මාක් ස්කීම් එකක් අරගෙන පිළිතුරකට අපේක්ෂා කරන ප්‍රමාණය සාකච්ඡා කරන්නම් ඊළඟ වීඩියෝ එකකින් හැමෝටම ජයග්‍රහී දවසක් වේවා කියලා සුබ පතනවා ප්‍රාර්ථනා කරනවා මම සුදම්ම හාමුදුරුවෝ